1960 ගණන්වල මට මතක විදියට කිව්වේ අපේ පෘථුවියේ ස්ථාන තුනක කිසියම් වස්තුන් තුනක් කෘතිම වස්තුන් තුනක් රඳවලා ඒ හරහා ලෝකයේ පුරා තොරතුරු හුවමාරු කරගන්න පුළුවන් කියන අදහස ලෝකෙට මුලින්ම දුන්නේ ආතර් සී ක්ලාක් මහතා. දැන් මේ අදහස හරහා විද්‍යාඥයෝ මේ පසුපස ගමන් කරා. ඒක අතෑරියේ නෑ. මොකද ඒ වෙනකොටත් ප්‍රසිද්ධියක් තිබ්බා ආතර් සී ක්ලාක් කියන්නේ මේ ආන්දෝලනාත්මක විද්‍යා ප්‍රබන්ධ නැත්තම් විද්‍යා අභ්‍යවකාශ විද්‍යා සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරන කෙනෙක් කියලා විද්‍යාඥයෙක් කියලා. එනිසා අනිත් විද්‍යාඥයෝ මෙයා කියපු ඒ සිදුවීම ඒ කියපු ප්‍රකාශය පසුපස ගියා. ඒ ප්‍රකාශය පසුපස ගමන් කිරීමේ ප්‍රතිඵලයක් තමයි පුතේ අපිට මේ විදියට චන්ද්‍රිකා තාක්ෂණයක් ලැබුණේ. ආතර්සී ක්ලාක් මහත්මයා මුලින්ම කිව්වේ අපේ අහසේ ස්ථාන තුනක ලෝකය ආවරණය වෙන විදියට. උදාහරණයක් විදියට මෙන්න මේ වගේ පෙන්වුවොත් අපි හිතමු මෙතන තියෙන එරිස් කියලා පෙන්ලා තියෙන ග්‍රහලෝකය එරිස් කියන අපේ පෘථුවිය කියලා නිකන් ඒක අපේ පෘථුවිය නම් මෙන්න මේ වගේ ස්ථාන තුනක මේක ස්ථානයක් මෙන්න දෙවෙනි ස්ථානේ මෙන්න තුන්වෙනි ස්ථානේ අහසේ රඳවන උපකරණ තුනක් මගින් මුළු ලෝකයම සංනිවේදන ජාලයක් බවට පත් කරන්න පුළුවන් කියලා එයා කිව්වා. දැන් නම් අපිට මේක හිතා ගන්න පුළුවන්. නමුත් එයා ඒක හිතලා කියන්නේ නැත්තේ. එහෙම කියන්නේ නැත්තේ මේ බලන්න මේ වගේ ස්ථාන තුනක අහසේ මොනවා හරි දෙයක් රැඳෙවුවොත් මේකෙන් පුළුවන් මේකට පණිඩයක් කියවන්න මේකෙන් පුළුවන් මේකට පණිඩයක් කියවන්න මේකෙන් පුළුවන් ලෝකේ අනිත් පැත්තෙන් මම මේ ඇන්දේ මතු පිටින් මේක එහා පැත්තෙන් මේකත් සම්බන්ධ කරා. දැන් මේ උපකරණ තුනට පුළුවන් ලෝකේ ඕනිම රටක් එක්ක සම්බන්ධ වෙන්න තියෙන. මෙන්න මෙහෙම තමයි මෙයා මුලින්ම අදහස දුන්නේ ලෝකෙට චන්ද්‍රිකා කියන නම එතකොට අවිල්ල තිබුණේ නෑ. අහසේ රඳවන උපකරණ තුනක් මගින් ලෝකයේ සංනිවේදන ජාලයක් බවට පත් කරන්න පුළුවන් කියන. ඒක හරහා ඒක පසුපසගේ විද්‍යාඥයෝ තම මුලින් තමයි ආසේ චන්ද්‍රිකාවක් රඳවලා ඒ හරහා සන්නිවේදන කටයුතු කරන්න පුළුවන් කියලා කියන තැනට ලෝකේ අරගෙන ගියේ. අද චන්ද්‍රිකා තාක්ෂණය කියන එක ගොඩක් තියෙනවා. මොකටද චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරන්නේ? ඒ බලන්න. මොනටද? ඒ වලට. මට ඇහුනේ පුතේ. ටීවී වලට. ටීවී වලට ටීවී වලට තව මොනටද? ඊට වඩා දියුණු දේවල් වලට පාවිච්චි වෙනවා. අපේ වලාකුළු පද්ධතියටත් ඉහළින් වායුගෝලී ඈත රඳවලා තියෙන වස්තුවකින් අපේ වලාකුළු නැත්තම් අපේ සුළං රටාව අපේ පෘථුවියේ කාලගුණික තත්ත්වය මුහුදුවල රළවල ස්වභාවය මෙන්න මේ තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් කාලගුණය පිළිබඳ තොරතුරු ක්ෂණිකව දැනගන්න ආසේ රඳවලා තියෙන චන්ද්‍රිකා මාර්ග. ඔයාලට පුළුවන් නම් මට වෙබ්සයිට් එක මතක නැහැ wind මම පස්සේ දාන එක එක්තරා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකට ගියාම මේ මොහොතේ ලෝකයේ උණි තැනක කාලගුණික තත්ත්වය චන්ද්‍රිකාවකින් ලබා දෙන දත්ත ඔස්සේ බලා ගන්න හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට අපිට සුලිසුලන් වගේ තත්ත්වයන් එනකොට ප්‍රවෘත්ති විකාශ මගින් පෙන්වන්නේ අන්න ඒ වෙබ්සයිට් එක හරහා. ඒතනින් ගිහිල්ලා අපේ සුලන් රටාව හැසිරීම පිළිබඳ තොරතුරු අහසේ තියෙන වලාකුළු වල ස්වභාවය ඒව ගැන ඡායාරූපත් එක්කම ලබා ගන්න හැකියාව තියෙනවා මේ මොහොතේ. එතකොට ඒ තරම් දියුණු වෙලා තියෙනවා මේ කාලගුණික චන්ද්‍රිකා කියලා. එතකොට ඒක චන්ද්‍රිකා විශේෂය තමයි නා කාලගුණික චන්ද්‍රිකා. මීට අමතරව තවත් අහසේ රඳවලා තියෙනවා දැන් ගොඩක් අපි කියන අපි මේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ ඩේටා වලින් නැත්නම් තොරතුරු සංනිවේදනය කරගන්නේ කුළුණු හරහා. ඔයගොල්ලෝ අහලා ඇති තැනකින් තැනකට හිටවලා තියෙන කුළුණක් හරහා තමයි අපි මේ තොරතුරු හුවමාරු කරගන්නේ. මම කිව්වොත් මගේ මම ටෙලිකොම් හරහා සම්බන්ධ වෙලා ඉන්නවා නම් මගේ මම ඕගොල්ලන්ට දැන් මේ එවන සිග්නල් එක කේබල් එකක් හරහා ගිහිල්ලා ටෙලිකොම් ආයතනය හරහා එයාලගේ කඳු මුඳුනක තියෙන ටවර් එකක් හරහා තවත් ටවර් එකක් එක්ක සම්බන්ධ වෙනවා. එතනින් තමයි තවත් ටවර් එකක් එක්ක සම්බන්ධ වෙනවා. මේ ආකාරයෙන් තමයි මේ සිග්නල් ටික රට පුරා බෙදා හැරගෙන යන්නේ අපේ රට ඇතුලේ. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ඔයගොල්ලෝ දන්නවා ඇති අහලා දැන් සාමාන්‍ය රූපහානි තාක්ෂණයත් අපි විකාශය කරන්නේ ටවර් එකකින් විකාශය කරන්නේ කොළඹ තියෙන මධ්‍යස්ථානයට
අවශ්‍ය කොළඹින් දෙන සිග්නල් එක ගන්න පිදුරු තලාගල කඳුමුදුනේ තියෙන රූපවාහිනිය විකාශනා කුළුණ. එතෙන්ට අරගෙන එතනින් ලංකාව පුරා ඒගොල්ලෝ විසිරුවා හරිනවා රූපවාහිනිය. එතකොට අපි දන්නවා පිදුරු තලාගල කියන්නේ ලංකාවේ උසම තැන. එතනින් එන සිග්නල් එකක් ගොඩක් ප්‍රදේශවලට යනවා. ඒ සිග්නල් එක එයා ඒ ටවර් එකෙන් දෙනවා තවත් ටවර් එකකට. දැන් ඒ ටවර් එකකින් මේ අපි ඉන්න ආසන්නයේ තියෙන නායබැද්ද කියලා මෙතන තියෙන විශාල කණුවක් සිටවල මේ ටවර් එකට දෙනවා පිදුරු තලාගල කඳුමුදුන ටවර් එකෙන් සිග්නල් එක. මේ ටවර් එක අරගෙන මේ ප්‍රදේශයට විසිරුවා හරිනවා. ඒ අතර එතනින් තව ඇන්ටනා එකකින් දෙනවා දෙනියාය ගාල්ල පැත්තේ තියෙන දෙනියාය කියලා දෙනියාය ටවර් එකට. ඊට අමතරව අම්පාර ප්‍රදේශයේ තියෙන ටවර් එක. මෙන්න මේ තමයි ලංකාව පුරා සිග්නල් අරගෙන යන්නේ. प्रधान टावर एक्कट मोबाइल सिग्नल प्रधान टावर एक् प्रधान टावर एक् दिन तन सिटी खनुट दिन एवहार प्रदेश विसुर हर सन्निवेदन करणुकाम तमंगे प्रदेश सिग्नल लादेनो अनीक तमंग आसा तीन अनी टावर एक्ट सिग्नल दिन मे विधि तम अंतर्जाले गुडकल विसुर हर රටකින් රටකට ඉන්ටර්නෙට් අරන් යන්නේ කොහමද? චන්ද්‍රිකාවලින් කෙරෙනවා. ඒත් පුතේ තාමත් ලෝකේ එතෙන්ට ගිහින් වෙලා නැහැ. මොකද්ද? මුහුද යටින් වයර් වලින්. ආ මුහුද යටින් දාලා තියෙනවා කේබල් එකක්. මුහුද යටින් දාලා තියෙනවා මේ ලෝකේ සියලුම රටවල් සම්බන්ධ කරලා කේබල් එකක්. මේ කේබල් එක හැමතැනකින්ම රටත් රටවල් එක්ක සම්බන්ධ වීගෙන යන්නේ. ලෝකේ තියෙන රටවල් එක්ක මේ කේබල් එක සම්බන්ධ වීගෙන තමයි යන්නේ මුහුද යටින් දාලා තියෙන්නේ. අපෙත් ගල්කිස්ස ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවත් එක්ක සම්බන්ධ වෙනවා කේබල් පහක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ලංකාවත් එක්ක. අන්තර්ජාලයට සම්බන්ධ මුහුද යටින් දාලා තියෙන කේබල් එක. ඒකේ හතරක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සතු වෙනවා. එකක් අපි හිතන්නේ නැති විදිහට ලංකා බෙල් ආයතනයේ සතු වෙනවා. අපි සාමාන්‍යයෙන් ලංකා බෙල් ගාව මෙච්චර ගණන් ගන්න දුරකථන ආයතනයක් නෙවෙයිනේ. එයාලා සතුව තමයි එක කේබල් එකක් අයිති තියෙන්නේ. එතකොට මේ කේබල් එක හරහා තමයි අපි මේ පිටරටවල් එක්ක ෂණිකෝ අන්තර්ජාලය සම්බන්ධ කරගෙන යන්නේ. අර කාලයක් කිව්වේ නැවක පැටලිලා කේබල් එකක් කැඩිලා උගලට මතක ඇති. දැන් අවුරුදු 3කට විතර කලින් උගල මතකද දන්නේ නැහැ. අවුරුදු 3කට 4කට විතර කලින් නැවක පැටලිලා කේබල් එකක් කැඩලා සතියක් විතර ඉන්ටර්නෙට් ස්ලෝ තිබ්බ වැඩ කරේ නැහැ. සමහර ඒවා සම්බන්ධ වුණේ නැහැ. සමහර වෙබ්සයිට් එහෙම තත්ත්වයක් තිබ්බ. මෙහෙම වෙන්නේ මෙන්න මේ හේතුන් නිසා. එතකොට ඊට වැඩිය දියුණු රටවල් මේ අන්තර්ජාලය පාවිච්චි කරන්නේ අර ඩීඑන් කියු වගේ චන්ද්‍රිකා හරහා. චන්ද්‍රිකාවකින් තමයි සිග්නල් ලබා දෙන්නේ. එතකොට ඒකට මේ චන්ද්‍රිකා තාක්ෂණය ඒ රටවල අපිට වඩා දියුණු වෙලා තියෙනවා. එයාලම යොදාගත්ත චන්ද්‍රිකා හරහා. වියදම් ටිකක් වැඩි නමුත් වේගවත් බව ගැන ආයෙත් කතා කරලා වැඩක් නැහැ. चंद्रिका पाविचट तव चंद्रिका पाविचन अमेरिका एक्सा जनपद मुखर सैटलाइट पाविच युद्ध काटवाहसीगत वेड अहस इंदा निरीक्षण मेघल चंद्रिका पाविच चंद्रिका ताक्षण रटवल मुनवाद करटवल मुनवाद संगवेला मेन मे तुर හොයලා බලා ගන්න චන්ද්‍රිකාව ප්‍රයෝගික කර ගන්න. දැන් අපි Google හැමෝම පාවිච්චි කරලා තියෙනවනේ බලලා තියෙනවනේ Google වලින් සිටියමක්. ඔව් අපි හැමෝම වගේ දැන් පාවිච්චි කරලා තියෙනවා Google තාක්ෂණය. එතකොට අපිට නොදෙන සාමාන්‍ය ජනතාවට නොදෙන තාක්ෂණයක් Google වල තියෙනවා. Google වලනේ සාමාන්‍ය චන්ද්‍රිකා තාක්ෂණයක් තියෙනවා සාමාන්‍ය ජනතාවට නොදෙන. ඒ 3D ත්‍රිමාණව ඒ තාක්ෂණය හරහා බලා ගන්න පුළුවන් ස්ථානයක වෙන දෙයක් ප්‍රදේශයක වෙන දෙයක් අහසේ ඉඳලා නිරීක්ෂණය කරන්න පුළුවන් සජීවීව ලයිව් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගන්න. අපි දන්නේත් නැහැ අපේ අහසේ ඉඳන් අපි ගැන බලාගෙන ඉන්නවා කියලා. මොකද අහසේ ඉඳන් බලන්න පුළුවන් පහසුවේ ඕනි තැන. ඊළඟට පුතේ මීට අමතරව අපි චන්ද්‍රිකා නන්දවල කටයුතු කරනවා යොදා ගන්නවා. අපි කතා කරපුව ඔයගොල්ලෝ කියපු විදිහට මේ විශ්වයේ මේ තියෙන සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහ ලෝකවල හැසිරීම සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන වෙනත් ආකාශ වස්තුන්ගේ හැසිරීම මේවා ගැන හොයලා බලන්න. සමහර අවස්ථාවලදී මේ වගේ නිකුත් වෙන සංඥා ලබා ගන්නත් චන්ද්‍රිකා හසේ රඳවලා තියෙනවා. ඒතර මේ විවිධ කටයුතු සඳහා හසේ රඳවලා තියෙනවා චන්ද්‍රිකා. ඔගොල්ලෝ දන්නවද අභ්‍යවකාශ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කියලා එකක් තියෙනවා කියලා? දන්නවද? මොකක්ද ඒ කියන්නේ?
චන්ද්‍රිකා ආගට යවන්නේ නැද්ද? නෑ. මිනිස්සු ගිහින් එතන ඉන්නවද? ඔව්. අහසේ රඳවලා තියෙනවා తాවකාලිකව යාන යානා නැවැත්වීමේ පහසුකම් තියෙන තොටුපළක් අහසේ. මේ හිතන්නකෝ අපි දැන් පහුගිය කාලේ කලින් තිබුණු චන්ද්‍රිකා මධ්‍ය මේ මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිතයෙන් ඉවත් කළා. ඒක අවසානයේ කඩා වැටුණා. මම හිතන්නේ ඉන්දියන් සාගරයේ එක ප්‍රදේශයකට තමයි කඩා වැටුනේ. ඒක පාවිච්චිෙන් අයින් කරා කාලේ අවසාන නිසා. වර්තමානයේ දැන් හදලා තියෙනවා එතන తాවකාලිකව අපිට නව තැන්පලක් වත්. අපි එතන සේවයේ ඉදලා ඉන්නවා දෙන්නේ හැමතිස්සෙම. සේවයේ ඉදලා ඉන්නවා. අභ්‍යවකාශයට යන යානා නවත්තන්න පහසුකම් තියෙනවා. ඊට අමතරව පරීක්ෂණ කටයුතු කරනවා මේ වගේ දේවල්ට අභ්‍යවකාශ නැවතුම් පළක් සකස් කරලා තියෙනවා ඒකට තමයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ රාත්‍රී අහසේ සමහර කාලවලදී ලංකාවට මේක දැర్శණය වෙනවා තරුවක් ගමන් කරන ආකාරයට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මේ කාලවලට කියනවා මෙන්න මේ කාලේ දකින්න ලැබෙනවා කියලා හරි අපි මේ කතා කරේ එහෙනම් අපේ ග්‍රහලෝකයේ වටේ තියෙන අපි රඳවලා තියෙන චන්ද්‍රිකා ගැන මට එතකොට දැන් අවශ්‍ය උනේ චන්ද්‍රිකාවක් කොහමද අහසේ මෙහෙම නවත්තලා තියෙන්නේ මොන බලයේද මේකට අපි ප්‍රයෝගික කරගන්නේ ගුරුත්වාකර්ෂණ බලය අපේ තියෙනවා පුතේ සූර්යාට ඇදගැනීමේ බලයක් තියෙනවා පෘථුවියට ඇදගැනීමේ බලයක් තියෙනවා අපි ඒකට කියනවා ගුරුත්වාකර්ෂණ බලය කියලා මේ බල දෙක එකට සමාන වෙන අවස්ථාවේ අපි කොයි පැත්තරවත් ඇදලා යන්නේ නේ සූර්යයාටත් ඇද ගන්නවා පෘථුවියටත් ඇද ගන්නවා මේ බල දෙක එකට සමාන වෙනවා පෘථුවිය ආසන්න යම් තැනක ඒක තමයි අපි කක්ෂයක් කියලා කියන්නේ එතනදී අපි පිටත ඇද ගන්නෙත් නැහැ ඇතුළට ඇද ගන්නෙත් නැහැ අපි ඒ වටේ කැරකිමින් තියෙනවා එතකොට චන්ද්‍රිකාවක් අහසේ નિયමිත කක්ෂගත කරනවා කියන්නේ ඒකයි નિયමිත පරිදි ස්ථානගත කරාම එතනින් එහාට ඇදිලා යන්නේ නැහැ රැඳිලා තියෙනවා හරි අපි දැන් කතා කරගෙන යන්නේ එහෙනම් මේ විදිහට નિયમિત කක්ෂතලයක් නොමැති ගුරුත්වාකර්ෂණ බලය අඩු වාමන ග්‍රහලෝක ගැන වාමන ග්‍රහලෝක පහක් තියෙනවා වාමන ග්‍රහලෝක කීයක් තියෙනවද දැනට හොයාගෙන පහක් තියෙනවා එක්කෙනෙක් තමයි අපි හොඳට දන්න ප්ලූටෝ අනිත් එක්කෙනා සෙරිස් අනිත් එක්කෙනා හෝමියා මාකේ මාකේ එරිස් මෙන්න මේ පස් දෙනා තමයි වාමන ග්‍රහලෝක විදිහට දැනට අපි හොයාගෙන තියෙන්නේ බලන්න එරිස් කියන වාමන ග්‍රහලෝකය ප්ලූටෝ හෝමියා මාකේ මාකේ සෙත් එරිස් මෙන්න මේ වාමන ග්‍රහලෝක පහ තමයි දැනට සෞරග්‍රහ මණ්ඩලය අපි හොයාගෙන තියෙන්නේ වාමන ග්‍රහලෝක විදිහට අපි බලමු එක එක ග්‍රහලෝක ගැන පොඩ්ඩක් 1930 දී ඇමරිකානු ජාතික විෂ්කම්භය මේක සෞරග්‍රහ මණ්ඩලයේ සිසිල්ම ස්ථානයේ විදියට සැලකෙනවා. ප්ලූටෝ ප්ලූටෝ කියන්නේ නම් සෞරග්‍රහ මණ්ඩලයේ සිසිල්ම ස්ථානය, සීතලම ස්ථානය. ප්ලූටෝ සතුව චන්ද්‍රයෙන් පස් දෙනෙකුත් ඉන්නවා කියලා හඳුනාගෙන තියෙනවා. ප්ලූටෝ ග්‍රහලෝකයේ සතුව චන්ද්‍රයෝ පස් දෙනෙක් ඉන්නවා කියලා හඳුනාගෙන තියෙනවා. අපි මේ කියේ ප්ලූටෝ ග්‍රහලෝකයේ ගැන. එතන මයික් බ්‍රවුන් කියන තාරකා විද්‍යා කණ්ඩායමක් එකතු වෙලා 2005 වසරේ තමයි එයිස් කියන මේ අභ්‍යවකාශ වස්තු සොයාගත්තේ 2005 මයික් බ්‍රවුන් සහ ඔහුගේ කණ්ඩායම විසින් 2005 වසරේදී එරිස් කියන ග්‍රහලෝකය සොයාගත්තා. මේක ග්‍රහලෝකයක් නෙවෙයි වාමන ග්‍රහලෝකයක් කියලා පසු කාලීන පස්සේ හොයාගත්තා. දැන් අපි දන්නවා සෞරග්‍රහ මණ්ඩලයේ මේ ග්‍රහලෝක වලට නම් යෙදෙනකොට වැඩියම මොන නම්ද යෙදিলা තියෙන්නේ? කාගේ නම්ද? ග්‍රීක දෙවියන්ගේ නම් තමයි මේ ගොඩක් ග්‍රහලෝක වලට යොදලා තියෙන්නේ. හේතුව මේ ග්‍රීසිය තමයි ග්‍රීක මිනිස්සු තමයි මුලින්ම සෞරග්‍රහ මණ්ඩලය ගැන තොරතුරු හොයන්න බොහොම උනන්දු වුනේ. එතකොට එරිස් කියන්නේ ග්‍රීක දේව කතාවල සඳහන් අසමගියට හා කලහයට අධිපති දෙවියන්ගේ නමයි. ඒ නම තමයි එරිස් කියලා මේ ග්‍රහලෝකයට නැත්නම් මේ වාමන ග්‍රහලෝකයට යොදලා තියෙන්නේ.
එතකොට එරිස්ගෙත් එක චන්ද්‍රයක් ඉන්නවා කියලා දැනට හොයාගෙන තියෙනවා. එරිස් කියන වාමන ග්‍රහ ලෝකයේ සතුවත් එක චන්ද්‍රයක් ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම 2004 දී බ්‍රවුන් සහ කණ්ඩායම මේ සොයාගත්ත පිරිස ගැන කියන්නේ බලන්න මේ මෑතක මේ හොයාගෙන තියෙන 2004 දී හෝමියා පාපන්දුවක හැඩයක් වගේ මේක පාපන්දුවකට වඩා අර මොකද්ද අපි මේ ක්‍රීඩා කරන්නේ මේ අන්න රගර් බෝලයක් වගේ නිකන් අන්න ඒ වගේ හැඩයක් තියෙනවා බලන්න මේකේ ඡායාරූපෙත් පේනවා හෝමියා කියන ඔව් රගර් බෝලයක් වගේ නේ මෙන්න මේ වගේ හැඩයෙන් තියෙන ග්‍රහලෝකයක් මේක සූර්යග්‍රහ මණ්ඩලයේ අద్భుතම වස්තුවක් විදිහට සැලකෙනවා ඇයි අద్భుත කියලා අපි ඉස්සරහට බලමු මේක අద్భుත වස්තුවක් විදිහට සැලකෙනවා එකක් මේකේ නිර්මාණය වෙලා තියෙන හැඩය කොහොමද මේක නිර්මාණය වුනේ දැන් අපි හිතුවේ විද්‍යාඥයෝ හිතුවේ මුලින්ම හැම ග්‍රහලෝකයක්ම ගෝලාකාර හැඩයෙන්ම තමයි නිර්මාණය වෙන්නේ කියලා. දැන් ගෝලාකාර හැඩයට වඩා ඕලාකාර හැඩයෙන් නිර්මාණ වුණු ග්‍රහලෝකයකුත් මෙන්න මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙනවා. එනකටියක් අද්භූතයි. එතකොට සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන වේගවත්ම වස්තුව ලෙස සැලකෙන්නේත් මෙයල්. මේක තමයි වේගයෙන්ම භ්‍රමණය වෙන්නේ. භ්‍රමණය වෙන්න ගත වෙන්නේ පෘථිවි පැය 4යි. ඒක පැය 4ට දවසක් වෙනවා. දවසක් උදා වෙනවා පැය 4කට. ඉර පායලා ඉර බැහැලා යනවා පැය 4ක් ඇතුළත. ඒ තරම් වේගයෙන් මේක භ්‍රමණය වෙනවා චන්ද්‍රයන් ගණන දෙන්නයි. මෙයාටත් ඉන්නවා චන්ද්‍රයන් දෙදෙනෙකු ඉන්නවා හෝමියා කියන මේ සෞරග්‍රහ මණ්ඩලය අපි දකින අභ්‍යවකාශ වස්තුව. ඊළඟට මාකේ 2005 දී හොයාගන්නේ දැන් මේ වාමන ග්‍රහලෝක පිළිබඳ අදහස ලෝකයට ආවත් එක්කම තමයි මේ පසුපස මේගොල්ලෝ යන්නේ හොයාගන්න විද්‍යාඥයෝ 2005 දී මාකේ හොයාගන්නවා මේ 2005 දී මාකේ හොයා ගැනීමත් එක්ක තමයි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වෙන්නේ ප්ලූටෝ සම්බන්ධයෙන් ඊට පස්සේ තමයි ප්ලූටෝ ගැන හොයන්නේ ඇත්තටම මෙයා අපේ කෙනෙක්ද කියලා එතකොට තමයි හොයාගන්න පුළුවන් වෙන්නේ යා වාමන ග්‍රහලෝකයක් කියලා බ්‍රවුන් ඇතුළු කණ්ඩායමට හමු තමත් වාමන ග්‍රහලෝකයක් තමයි මාකේ තාවමත් මෙයාගේ විශාලත්වයේ නිවැරදිව ගණනය කළා නැල්ලු හරියටම විශාලත්වයේ බලලා නැල්ලු නමුත් තුන්වෙනි තැන ඇති බව සලකනවලු විශාලත්වයන් වාමන ග්‍රහලෝක අතර තුන්වෙනි විශාලත්වයේ ඇති කියලා සලකනවලු එයාගේ විශාලත්වයේ මේ වෙනතුරු නිවැරදිව ගණනය කර ගැනීමක් කරලා නැහැ සෙරිස් තමයි වාමන ග්‍රහලෝක අතර මුලින්ම සොයාගත්ත වාමන ග්‍රහලෝකේ ඒක සොයාගෙන දැන් දශක ගණනාවක් වෙන සියවස් කීපයක් වෙන 1801 ජනවාරි 1 වෙනිදා ඉතාලි ජාතික කිප්ස පිස විසින් සොයාගත්ත සෙරිස් කියලා මෙන්න මේ ග්‍රහලෝකය. කුයිපර් වළල්ලෙන් පිට සොයාගත් එකම වාමන ග්‍රහලෝකය මේකයි. කුයිපර් වළල්ල ගැන මං දාලා තියෙන ටියුට් එකේ තියෙනවා පොඩ්ඩක් බලන්න ඒ ගැන විස්තරය. කුයිපර් වළල්ලෙන් පිටත තියෙන එකම ග්‍රහලෝකය තමයි සෙරිස් කියන්නේ. මේක අඟහරු හා බ්‍රහස්පති අතර ග්‍රාහක වළල්ලේදී දැකිය හැකි. බලන්න මෙයා ඉන්නේ ග්‍රාහක වළල්. මම එනවා නැවතත් මුල තියෙන ෆොටෝ එකට අපේ. දැන් ඕගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ අපි කියපු අභ්‍යවකාශ වස්තු උන් ටික නැත්තම් අපි කතා කරපු වාමන ග්‍රහලෝක වල පිහිටීම බලන්න සෞරග්‍රහ මණ්ඩලයේ කොහොමද තියෙන්නේ කියලා. පේනවද මාකේ තියෙන තැන? කහපාටෙන් නම් කරලා තියෙනවා. පේනද? පේනවා. හොයා ගන්න පුළුවන්ද? ග්‍රහලෝකේ පේනවද? නම පේනවා. ඔව් ග්‍රහලෝකේ පේන්නේ නැහැ නම පුකුඩා නිසා ප්‍රමාණයෙන් පේන්නේ නැහැ බලන්න සෞරග්‍රහ මණ්ඩලයේ අපේ ග්‍රහ අපේ අවසාන ග්‍රහලෝකයෙන් පිටත තියෙනවා නෙප්චූන් ගිනොත් පිටත තියෙන්නේ මාකේ මගේ ස්ථානයෙන් පෙන්වන්නම් මෙන්න මෙතන සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත තියෙනවා ඊළඟට බලන්න ප්ලූටෝ තියෙනවා පේනවා ඇති සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඒ අතරේ මට වැදගත් වෙන්නේ බලන්න සෙරිස් තියෙන තැන. මෙන්න තියෙනවා සෙරිස්. ඒක තියෙන්නේ අපි කිව්වා අඟහරු සහ බ්‍රහස්පති අතර තියෙන ග්‍රාහක වළල්ල තුල තමයි මේ සෙරිස් කියන මේ වාමන ග්‍රහලෝකයේ පිහිටලා තියෙන්නේ. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. අනිත් ඒවා ඔක්කොම අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත තියෙන්නේ අපේ අවසාන ග්‍රහලෝකයෙන් පිටත තියෙන්නේ
නමුත් සිරිස් විතරක් මේ ඇතුලේ තියෙනවා මේක ඒකයි මෙච්චර කාලයකට කලින් මේ ගැන හොයාගෙන තියෙන්නේ එතකොට සිරිස් ගැන හොයාගත්තේ මීට දශක දෙකකට විතර කලින් 1801 දී වගේ කාලේ අඟහරුවා බ්‍රහස්පති අතර ග්‍රාහක වලල්ලේදී මේ සිරිස් කියන වස්තු අභ්‍යවකාශ වස්තුව අපිට දකින්න පුළුවන් ඊළඟට මෙයාලටත් උපග්‍රහයන් ඉන්නවා මෙයාලට වගේම අනිත් ග්‍රහලෝක වලටත් උපග්‍රහයෝ ඉන්නවා දැන් අපි බැලුවොත් එහෙම ඔයගොල්ලෝ මතක ඇති අපි උපග්‍රහයන් ගැන කතා කරා අපි කිව්වා මෙන්න මෙහෙම බුධ වලට උපග්‍රහයෝ ඉන්නවා කිව්වද මතක නැද්ද බුධ වලට උපග්‍රහයෙක් නැහැ සිකුරු වලට උපග්‍රහයෙක් නැහැ පෘථුවියට උපග්‍රහයෝ කීයක් ඉන්නවා එකක් ඉන්නවා එක උපග්‍රහයෙක් ඉන්නවා ඒ අපේ හන්ද ඒ චන්ද්‍රය අඟහරු වලට උපග්‍රහයෝ දෙන්නෙක් ඉන්නවා බ්‍රහස්පතිට උපග්‍රහයෝ 67ක් ඉන්නවා 67ක් ඉන්නවා කියලා අපි ඉගෙන ගත්තා සෙනසුරු දක්වා එනකොට සෙනසුරු දක්වා එනකොට උපග්‍රහයෝ ඉන්නවා 62ක් යුරේනස් වලට යනකොට උපග්‍රහයෝ ඉන්නවා 27ක් නෙප්චුන් වල 14ක් 14ක් 14 එතකොට බලන්න මේ විදිහට උපග්‍රහයන් වෙනස් වෙනවා පෘථුවි එක එක ග්‍රහලෝක වලට විශාලම ග්‍රහලෝකයේ බ්‍රහස්පති යට ඉන්න උපග්‍රහය 67ක් හැබැයි මම මේ කියන්නේ මේ වෙනතුරු සොයාගෙන තියෙනව ගැන විතරයි ඊට වඩා වැඩි වෙන්න පුළුවන් මේ අතරේ වාමන ග්‍රහලෝක වලටත් උපග්‍රහයෝ ඉන්නවා අපි මේ කතා කරපු දැන් කතා කරපු වාමන ග්‍රහලෝක පහක් කතා කරා අපි සෙරිස් ප්ලූටෝ ඕමියා මාකේ මාකේ එරිස් මේ පස් දෙනාටත් උපග්‍රහයෝ ඉන්නවා සෙරිස්ට නැහැ සෙරිස්ට උපග්‍රහයක් නැහැ ප්ලූටෝට උපග්‍රහයන් පස් දෙනෙක් ඉන්නවා ප්ලූටෝට උපග්‍රහයන් පස් දෙනෙක් ඉන්නවා ඕමියාට උපග්‍රහයන් දෙන්නෙක් ඉන්නවා මාකේ මාකේට උපග්‍රහයන් නැහැ එරිස්ට උපග්‍රහයන් එක්කෙනෙක් ඉන්නවා